සුබ දවසක් සියලු දෙනාටම මේ වන විට මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මම මේ ළමයිට විශේෂයෙන්ම කතා කරන්න කියලා හිතුවේ මේ e-learning ක්‍රමය හරහා ඔයගොල්ලෝ කොහොමද අධ්‍යාපනය කරන්න හොඳම විදිය. මොකද දැන් මේ වෙන විට තියෙන මේ තත්ත්වයත් එක්ක අපිට උපකාරක පන්ති පවත්වන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට gedare ඉඳගෙන මේ e-learning ක්‍රමය හරහා ගොඩක් සරල මේ වෙද්දි සියලුම විෂයන් වලට අදාළව සිද්ධාන්ත ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් පවතිනවා. මමත් දැන් මේ මාසය තුල මේ channel එක පටන් අරගෙන භෞතික විද්‍යා සිද්ධාන්ත දැන් සියලුම පාඩම් වල පහේ ගොඩක් සිද්ධාන්ත මේ වෙද්දි ඉවර කරලා තින්නේ. ඕගොල්ලන්ට channel එකෙන් සියලුම පාඩම් වල සිද්ධාන්ත බලන්න පුළුවන්. ඒක මම දැන් මේ papers පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඒ කියන්නේ බහුවර්ණ structures සහ essays පාඩම් වශයෙන් මේ වෙද්දි කරගෙන යනවා. अंग संपूर्ण साधारण साधारण නමුත් අපි ඕන දෙයකට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ වෙලාවට මම ගොඩක් පාඩම් මේ වෙද්දි කරලා දිනවා. channel එක හරහා ළමයි 15000ක් විතර මේ වෙද්දි videos බලලා දිනවා. හරිද? ඒකේ ලොකු දෙයක් ඕගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඒකම ඕගොල්ලෝ දැන් විෂයන් තුනටම එක සමානව කැපකිරීමක් දෙන්න. අමාරු විෂයට වැඩිපුර තැනක් දෙන්න ඕනේ වැඩිපුර වෙලාවක්. දැන් A-level ළමයා වැඩ කරද්දි time table එකක් අනුව වැඩ කරන්න. හරිද? ඒක අමාරු විශේෂයට වැඩිපුර කාලයක් දෙන්න. හරි දැන් ඔයාලා ප්‍රධාන විෂයන් තුනක් තියෙනවානේ. ප්‍රධාන විෂයන් තුන තමයි අපි කාලය වැඩිපුර ගන්න ඕනේ. එතකොට පුළුවන් නම් දවසේ ඕගොල්ලෝ දැන් වැඩ කරන්න පුරුදු වෙච්ච විදියක් තියෙනවානේ. ඒක මේ හොඳ නම් ඒ විදිහට වැඩ කරන්න. මේ සමහර ළමයි අහනවා කොහොමද මේ වීඩියෝස් හරහා අපි වැඩ කරන්නේ කියලා. ළමයිට ගොඩක් මේක අලුත් දෙයක්. කොහොමද දැන් ඔයගොල්ලෝ කැම්පස් වලට ගියාම මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න වෙන්නේ. ඒක හින්දා මේක දැන් නිකන් පුරුදු නේද ඕගොල්ලන්ට හොඳයි. හරිද? එතකොට මේකෙදි ඕගොල්ලෝ විෂයන් තුනම ගොඩක් සරල විෂයන් තුනේම මේ වෙද්දි වීඩියෝස් දානවා. හරි දේවත් ඕගොල්ලන් බලන්න පුළුවන්. හරි තේමස් ඩිස්කස් කරනවා. දැන් මමත් මගේ channel එක හරහා 2020 ළමයිට අවසාන මාස දෙකේ අලුත් papers full papers discuss කරනවා. ඒකට මම අර group WhatsApp group එකක් හදලා තිනවා 2020 ළමයිට 21 ළමයිට සහ 22 ළමයිට. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බරේ WhatsApp පුළුවන් තරම් papers කරන්න දැන් අමාර පාඩම් ඕගොල්ලන්ට අන්තිම හරි පාඩම් මගේ ඇතුළේ ඇති. ඉතින් බය වෙන්න එපා. හරි මම අන්තිම පාඩම් ටික මේ වෙද්දි කරලත් ඉවරයි. තව පොඩි කොටස් කීපයක් විතරයි තියෙන්නේ. හරි ඒකින්ද කරපු පාඩම් වලින් මේ වෙද්දි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන පාඩම් වලින් A to Z සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු 10ක වගේ past papers ටික දරා නම් ඇතිනේ හොඳටම. හරිද? අවුරුදු 10ක් පස්සට කරන් 2010 ඉඳන් හරි 2010 ඉඳන් දැන් 19 වෙනකන් ආපු papers ටික විෂයන් තුනේම ලියන්න. හරිද? දැන් ගොඩක් ඕගොල්ලෝ දැන් පාඩමක් ඉගෙනගෙන පාඩමේ සිද්ධාන්ත ඇඟට කාවදින්න පාඩමේ ගණන් ටික හදන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් විභාගයක දැන් ඕගොල්ලෝ ලියන්න ඉන්න ළමයි ගොඩක් වෙලාවට මිශ්‍රව. ඒ කියන්නේ සිලබස් එකෙන්න MCQ, structure, essays පොදුවේ මිශ්‍රව කරන්නත් ඕනේ. සහ ටයිමින් වලට ලියන්නත් ඕනේ. ඉතින් ඒ ටික ඉතාමත් වැදගත් ඒ ලෙවල් ළමයිට. හරිද? ඒතර ඕගොල්ලෝ ගෙදර ඉන්න කාලේ ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න කාලය හරිද? නිසි කලමනාකරණයකින් යුතුව ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. හරි දැන් අපි ගත්තොත් යාන්ත්‍ර විද්‍යාවේ ඔයගොල්ලන්ට පුළුවන් යාන්ත්‍ර විද්‍යාව විතරක් නෙමෙයි දැන් අපිට ප්‍රධාන පාඩම් ටික භෞතික විද්‍යාවේ ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව. හරි දෝලන හා තරංග ඊට පස්සේ තාපය. හරිද? ඒ පාඩම් ටික අපිට ඉදාමත් වැදගත් වෙනවා. දෝලන හා තරංග තාපය
යාන්ත්‍ර විද්‍යාව සහ ධාරා විද්‍යුතය. මොකද ඒකේ අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් හතර ওই පාඩම් හතරෙන් තමයි ගොඩක් වෙලාවට එන්නේ. අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න හතරකුත් එනවා. දැන් බැරි පාඩමක් තියෙනවා නම් ඒකමත් එමේල් වෙන්න යන්න එපා. මොකද විභාගෙදී ලබන 100% ගන්න බැහැ කාටවත් නේ. තමන්ගේ පුළුවන් හැකි උපරිමයෙන් තමන්ට පුළුවන් දේ කරන්න. අපි ගේම අතරින්න හොඳ නැහැ. හරිද? මොරල් එකේ ඉන්න ඕනේ වැඩ කරන්න ඕනේ. පෙරදුනත් පෙරදින්නේදී උපරිම සටන් කරලා. ගේම අතරින්න එපා. මොකද හැම ළමයිටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. හරි අපි දන්නේ මේක කොච්චර කාලයක් යනකම් තියෙද කියලා මේ තත්ත්වේ. අපි ප්‍රාර්ථනා කරනවා මේක හොඳින් ඉක්මනින් සමදේකටපත් වෙන්න කියලා මේ තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් ඕගලන්ට මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ දවස්වල ඕගලන්ගේ උද්‍යෝගයේ තියාගන්න අරිස්ථානයේ තියාගන්න කඩා වැටෙන්න එපා. ඉතින් සමහර ළමයිට මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වීඩියෝස් බලන්න බැරුව ඇති. ඉතින් යාළුවන්ටත් පුළුවන් විදියට ඕගොල්ලෝ උදව් කරන්න. හරි එතකොට ඕගොල්ලන්ට එහික පිටනවා. තනියම ගොඩ දාගන්න යන්නත් එපා. යාළුවන්වත් ගොඩ දාන්න. ඕගොල්ලොත් ගොඩ යන ගමන්. හරි ඒක ඕගොල්ලන්ට ඉතාමත් වැදගත්. ඉතින් ඕගොල්ලන්ට මගෙන් වෙන්න ඕන තව මොනවා හරි විශේෂ දේවල් තියෙනවා නම් මොන වගේ පාඩම් මොකද පාඩම් ටික ඔක්කොම කරනවා. මේ වෙද්දි පාඩම් 11ම මම ආරම්භ කරලා තින්නේ තාපේ පාඩමක් පටන් ගන්නවා ඉක්මනින් අනිත් පාඩම් ටික මේ වෙද්දි සමහර පාඩම් සම්පූර්ණයෙන්ම තියෙදි ඉවරයි සමහර පාඩම් තියෙදි ඉවරෙච්ච පාඩම් වල මම මේ වෙද්දි පාස් වේවස් සාකච්ඡා කරනවා 2000 ඉඳන් 2010 වෙන එක MCQ පටන් ගන්නවා දැන් ස්ට්‍රක්චර් ටික පටන් ගන්නවා ඉසේ ටික පටන් ගන්නවා මේ මාසය තුරද හරි ඊළඟ මාසෙ වෙද්දි ඉතින් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් කියන්න හරිද ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් ඒතකොට ඔයගොල්ලෝ විෂයන් තුනම එක හා සමානව මහන්සි වෙන්න ඕන ඒ වගේම අමාරු විශේෂයට වැඩිපුර කාලයක් වැය කරන්න හරි මේක බය වෙන්නේ නැතුව ගොඩ දා ගන්න පුළුවන් හරිද දැන් මේක ගොඩක් ඔයගොල්ලන්ට සාමාන්‍ය මට්ටමින් ඉඳලා ළමයිට වැඩගත් හරි අතිදක්ෂයන්ට ඒගොල්ලෝ පාවිච්චි කරන ක්‍රම ඇති ඒව පාවිච්චි කරන්න ඒව වෙනස් කරන්න යන්න එපා මම සාමාන්‍ය මට්ටමේ ඉන්න අයට මම මේ වැඩ කරන විදිය කිව්වේ මේ විෂයන් තුනේම ඔයගොල්ලන්ට ප්‍රධාන විෂයන් තුනේම ඔයගොල්ලන් ඉස්සරලා හරිද දැන් මමත් විශේෂයෙන්ම මගේ ළමයිට විතරක් නැතුව මගේ පන්තිවල ළමයි සහභාගී වෙන අයට විතරක් නැතුව ලංකාවේ මුළු ළමයිටම බලන්න පුළුවන් විදියට මේ නොමිලේ අර මේ ක්‍රියාදාමයේ කරමින් යනවා මම ඉස්සරහටත් මේක පන්ති පටන් ගත්තත් මේක මම කරනවා මොකද ගොඩක් ළමයි සෑහෙන්න කමෙන්ට් වලින් දාලා තිනවා හරිද ඒ ළමයි සමාල්ලාට සාමාන්‍ය පන්ති වලට ගියත් ඒ වගේ කරගන්න බැරි අවස්ථා තියෙනවා ඒකින්ද ගොඩක් මේ රිවිෂන් ළමයට පවා ඒක රිවිෂන් යන්න ඕනේ ඇත්තටම තී සිද්ධාන්ත පළවෙනි පාර ප්‍රශ්නයි මුණ දීලා සෙකන්ඩ් ෂයි කරද්දී හැමෝටම ප්‍රශ්නයි පාස් වෙන්න බැහැ හරි පාස් වුණා විශ්වවිද්‍යාලය යන රිසල්ට් එකේ ඉන්න බැරි දෙවෙනි පාර හරි තුන්වෙනි පාර හරි කොහොම හරි අවසාන වශයෙන් බලන්න ඕන හොන් තැනකට එන එක ඒකෙන් තමයි තීර ගිහිල්ලා ආයෙ රිවිෂන් ක්ලාස් යනවා කියන්නේ ඔයගොල්ලෝ හරි ගම්පහ කොහේ පන්ති ගියත් නේද වෙලාව වැදගත් බස් එක යන්න පැයක් විතර යනවා නේ මගට යනවා කාල සීමාව ඉතින් ගොඩක් රටවල දිනු රටවල මේ වෙද්දි මේ ඊලර්නින් ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ ඉතින් මම හිතනවා අපේ ලංකාවෙත් මේ ක්‍රමයට දැන් මේ සිද්ධියත් එක්ක සියලුම ගුරු හැඩගැහි මේ උපකාරක පන්ති ශාස්ත්‍රයෙන් ඔබට ගිහිල්ලා හරිද මේ ළමයිට අපිට නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමයක් ලෙස මේක පාවිච්චි කරන්න පුළුවන් හරිද ඒක ළමයිගේ කාලේ නාස්තිමත් අඩුයි ඉතින් ප්‍රශ්න දැන් ගොඩක් රටවල මේ විදිහට යනවා ගුරුක් හදාගෙන ස්කෝල් වල පවා මේ විදිහට වීඩියෝස් මුලින් හරිද උගන්වීම් කරගෙන යනවා ඉතින් ළමයිට ගෙදර ඉඳන් මේ කාලේ ප්‍රයෝජනවත් ලෙස මොකද තනියෙන් ඉගෙන ගන්නදී අවධානයක් තියෙනවා දැන් පන්ති එක ළමයි 10 අතර ඉගෙන ගන්නදී ඕගොල්ලන්ගේ අවධානය යනවා ගොඩක් වෙලාවට කීප දෙනයි හරියට කරගන්නේ ඒක නිසා තනියෙන් එක තැනක ඉඳගෙන ඔයගොල්ලන් ෆෝන් එකෙන් පවා මේක බලලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන ටියුට් එක ඒක ලියලා නෝට් එක ලියද්දි තවත් හොඳට මේ ඔලුවට යනවා ධාර්මයේ වීමේ වැඩි ආයි ටියුට් එක ලියලා ආයි බලන්න වීඩියෝ එක නේ ඊට පස්සේ ආයි ප්‍රශ්න ටික හදන්න ඔය අනුව ඔයගොල්ලන්ට සියලුම පාඩම් ඔලුවට ධාර්මණය කරගන්න පුළුවන් මම ප්‍රැක්ටිකල් ටික animation වීඩියෝ වලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට discuss කරනවා ඒ වගේ animation videos මේ වෙද්දි හදමින් යනවා හරිද ඒකත් ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙයි ඒකින්ද මම අංග සම්පූර්ණ ප්‍රශ්න ටික කොහොමද සාකච්ඡා කරනවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කිසියම් දෙයක් ලැබුණා නම් හරිද මේ ආරුවන්ටත් කියන්න මේක ෂෙයා කරන්න හරිද channel එක subscribe කරන්න කියන්න ඉතින් එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන් ඉතින් ඒක වැදගත් ඉතින් ඔයගොල්ලෝ ළමයි ගෙදර ඉන්න කාල සීමාව තුළ මේ කාලේ උපරිම ප්‍රයෝජනවත් ලෙස හොඳට වැඩි කරන්න මම මගේ channel එක හරහා මේ විදියට දිගටම වීඩියෝස් කරනවා ඉතින් අපි සියලුම ගුරුවරුන්ට කියනවා ළමයිට හැකි උපරිමයෙන් මේ දවස්වල මේක ලබා දෙන්න අන්තර්ජාල පහසුකම් ගොඩක් වෙලාවට මේ වෙද්දි ඔයගලන්ට ගොඩක් අවස්ථා ආයතන වලින් ෆ්‍රී වගේ ඒවා අවස්ථා ලබා දීලා තිනු අඩු මුදලකට හරිද ඒ YouTube එකෙන් බලන්න පුළුවන් පොඩි මුදලක් වැය කරන මාසයක් තුල ගැලුවක් නැහැ හරිද ඔයගලන්ට ප්‍රශ්න ඉන්නේ මේකට ගොඩක් හුරු වෙන්න ඕනේ අලුත් දෙයක් නේ දැන් ගොඩක් අය මේකට හුරු වෙලා
ගොඩක් කමෙන්ට් වලින් දානවා දැන් කියනේ හොඳට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් අර ඒක ගොඩක් මේකට දැන් හුරු වෙලා ඉතින් හැඩ ගැහුනට පස්සේ මේක ඉතින් සාමාන්‍ය දෙයක් වෙනවා හරි ඊට පස්සේ ඕගොල්ලෝ මේක දුරුනාට පස්සේ ගානට සාර්ථකව දැන් පේපර්ස් ටික ඩිස්කස් කරමින් යනවා පාස් පේපර්ස් ටික මම අලුත් ප්‍රශ්න ඩිස්කස් කරනවා හරිද ඒක ඕගොල්ලන්ට ඉදාමත් වැදගත් වෙයි විභාගෙට මම විභාග කික් වෙලා මොඩල් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම කරන්න හරි මුළු සිලබස් එකම ආවරණය වෙන විදිහට ඒකයි මම අර ගෲප් ටික හදලා තියෙන්නේ ඉතින් පේපර් එක කලින් දැම්මා ඕගොල්ලෝ පේපර් එකේ ටයිමින් ගෙදලා ලියුවා ඊට පස්සේ මම ඩිස්කෂන් එක වීඩියෝ එකක් කරලා දාන්නම් ඒකට එතකොට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන් එහෙනම් යාළුවන්ටත් කියන්න යාළුවන්ගේ සමහර වෙලාවට මේ වගේ ගැටලු ඇති මේවා බලන්න විදියක් නැතු ඒගොල්ලන්ට පුළුවන් නම් සපෝට් එකක් දෙන්න හරි අම්මගේ තාත්තගේ හරි මේ ෆෝන් එකක් හරි තිබ්බොත් නේ ස්මාර්ට් ෆෝන් එකකින් බලන්න පුළුවන් යාළුවන්ට කියන්න ඉතින් මම මේ මාසයක් වෙනවා මේ channel එක දැන් මේ වෙද්දි පටන් ගන්න මේ අප්‍රේල් මුල සතිය පටන් ගත්තේ ඉතින් ගොඩක් මේ ගෝස්ටේ ළමයිට උගන්වන්න අවස්ථාව ලැබුණා හරිද ඒකත් මම ලබපු ලොකු වාසනාවක් ලෙස මම සලකනවා හරිද ලොකු පිනක් ඕගොල්ලන්ට මේ වගේ දෙයක් නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ මානසිකව කඩා වැටෙන්න එපා. හරි අපි පෙරදුනත් පරදින්න ඕනේ උපරිම සටන් කරලා උත්සාහය අදාරින්න එපා. හරිද මොකද මේක හැම ළමයිටම බලපාන දෙයක්. ඔයාලට විතරක් නෙමෙයි. හොඳට වැඩ කරන්න. ඉතින් මම සියලු දෙනාටම විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. They were bad.